Inside Politics. චන්දේ කැලණියයි කියලා එකසැරේම කිව්වම එකපාරටම මොකද්ද මතක් වෙන්නේ? වෙන මොකක්ද ඉතින්? අර කැලණි ගම්පතුලේ නාගයා මතුවෙච්ච සිද්ධියනේ. මේ සිද්ධියත් එක්ක කැලණිය පන්සලේ නායක හාමුදුරුවන්ටත් ලොකු චෝදනාවක් එල්ල වුණා. ඔව්. අන්න ඒ නායක හාමුදුරුව හම්බ වෙන්න ජාතික ජනබලවේගයේ විජිත හේරත්මන්දිතුමා ඊයේ ගියා. එතුමා ඊයේ විද්‍යාලංකාර පිරිවෙනේ නායක හාමුදුරුව හම්බුණාට පස්සේ තමයි කැලණිය පන්සලට ගියේ. හාමුදුරුවනේ දැන් ලොකු කතාබහක් යනවා අනුර ආවොත් බුද්ධාගමට හානියක් වෙනවා කියලා. ඒත් එකම ආණ්ඩුක ව්‍යවස්ථාවේ 9 වෙනි මගන්තේ වෙනස් කරනවා කියලා කතාවක් යනවා. ඒවවා ඔක්කොම බොරු කතා. විජිත කැලණියේ නායක හාමුදුරුවන්ට අන්න එහෙම තමයි මේ කතාව පැහැදිලි කළේ. මේ අතරේ විජිත අනුර ගැන හරි අපූර්ව කතාවක් කිව්වා. හාමුදුරුවනේ අනුර කියලා කියන්නේ හොඳ බෞද්ධෙක්. ඒ වගේම අනුර කැලණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ එයා තමයි බෞද්ධ ශිෂ්‍ය සංගමේ සභාපති. අන්න එහෙමයි විජිත අනුර ගැන කිව්වේ. අනුර විතරක් නෙවෙයි හාමුදුරුවනේ, විජිතත් බෞද්ධ සංවිධානවල ඉන්නවා. එතනට තවත් කෙනෙක් හාමුදුරුවන්ට කිව්වා. ඔව්, විජිත කියලා කියන්නේ රාමඤ්ඤ මහානිකායේ ගිහි සභාවේ උපසභාපති. ඔව් හාමුදුරුවනේ, එහෙම තියෙද්දි තමයි අපිට මේ බෞද්ධ විරෝධීන් කියලා මඩ ගහන්නේ. විජිත ඒ වෙලාවේ අන්න ඒ විදිහට කිව්වා. හරි, මේ කැලණිය ගමනින් පස්සේ ජාතික ජනබලවේගය අය ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තවත් පන්සල් ගණනාවකටම යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. Inside Politics.